මේ වසරේ මේ වන විට ඩෙංගු රෝගින් 41,000කට වැඩි පිරිසක් වාර්තා වී තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එම සංඛ්‍යාව 17,686ක්. උතුර, මධ්‍යම, වයඹ, දකුණ සහ සබරගමුව පළාත්වලින්ද ඩෙංගු රෝගින් වැඩි වශයෙන් වාර්තා වී තිබෙනවා. උණ රෝගියත් නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතු බවත් වේදනා නාශක ලබා දීමින් වළකින ලෙසත් සෞඛ්‍යංශ අවධාරණය කරනවා. බස්නාහිර පළාතේ පහුගිය දවස්වල අපි දැක්කා පුත්තලම දිස්ත්‍රික්කයේත් ඇතුළුව ගම් වතුර තත්ත්වයක් ඇති වුණා. බස්නාහිර පළාතත් පුත්තලම දිස්ත්‍රික්කයේත් ඉලක්ක ගනිමින් විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් 24 25 26 දවස් තුනේ අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම තමයි මේ වන විට ඊසන් දිග මෝසම් වර්ෂාව සක්‍රිය වෙලා තියෙනවා. මේ තත්ත්වය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වලත් ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් අපිට බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි යාපනේ දිස්ත්‍රික්කයේ, ත්‍රිකුණමලේ දිස්ත්‍රික්කයේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ සහ කල්මුනේ සෞඛ්‍ය කොට්ටාශය ඇතුළුව ඒ ප්‍රදේශවලත් අපි විශේෂ මදුරු මර්ධන වැඩසටහනක් මේ දවස් තුන තුළ ක්‍රියාත්මක කරනවා. සමස්තයක් විදියට ගත්තහම මේ දිස්ත්‍රික්ක සියල්ලේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශ අපි 50ක් හඳුනාගෙන තියෙනවා. අවදානම වැඩි කලාප විදියට ඒ කලාප තුළ විශේෂ මදුරු මර්ධන වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි මේ කාලයේදී උණ හැදෙනවා නම් එය ඩෙංගුණ වෙන්න පුළුවන් කියන දේ සිහි තබා ගන්න ඕන. ඒ නිසා යම්කිසි කෙනෙකුට උණ තියෙනවා නම් විශේෂයෙන්ම දවස් දෙකකට වඩා උණ තියෙනවා නම් ඔවුන් වහාම වෛද්‍ය උපදෙස් ලබා ගන්න ඕන.